දෙදස් විසි එකේ අප්‍රේල් මස විසි දෙවනදා රසායනික පොහොර හානිකර නිසා ජනතාව කාබනික පොහොර සඳහා යොමු විය යුතු බවත් එවිට රසායනික පොහොර ගෙන්වීමට යන මුදල ගොවීන්ට ලබා දෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 2021 අප්‍රේල් මස 28 වන දින මෙරටට රසායනික පොහොර ආනයනය නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ 2021 මැයි මස 5 වන දින පොහොර මෙට්‍රික් ටොන් 18000ක් රැගෙන පැමිණි චීන නෞකාවක් හරවා යවූ අතර රසායනික පොහොර ආනයනය කිරීම සඳහා වන ණයවර ලිපි විවෘත නොකිරීමට රජය තීරණය කළේ මේ වන විට මහකන්‍ය ආරම්භ වී තිබූ හේයින් පොහොර හිඟයක් රට පුරා මතුවෙමින් තිබුණි. වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දුන් අතර සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණු අතර මුදල් ප්‍රේෂණ හිඟවිය. විදේශී මුදල් හිඟයද ආර්ථිකයට විශාල බලපෑමක් සිදු කළ අතර රට තුල මතුව තිබූ ආහාර අනාරක්ෂිතතාවය හේතුවෙන්ද ජනතාව දැඩි පීඩාවට පත්ව සිටියේ. කාබනික පොහොර තමන්ටම නිෂ්පාදනය කරගන්නා ලෙස රජය ගොවීන්ට පැවසුවද ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් අමුද්‍රව්‍ය සහ තාක්ෂණික දැනුමක් ගොවීන් සතු නොවිය. තේ, පොල්, අර්තාපල්, ලූණු, වී ඇතුළු කෘෂිභෝග ගණනාවකටම මෙම පොහොර හිඟය දැඩි ලෙස බලපා ඇති අතර රට පුරා ගොවීන් පොහොර ඉල්ලා විරෝධතාවල නිරත වෙමින් සිටී. 2021 අගෝස්තු 5 වන දින මහකන්‍යේ මතු වූ පොහොර හිඟය සඳහා විසඳුමක් ලෙස කිණ්ඩාම් ඩිවින් බයෝටෙක් ගෲප් නම් චීන සමාගමෙන් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99000ක් ආනයනයට රජය සැලසුම් කළේය. 2021 අගෝස්තු 31 වන දින අදාළ පොහොර සාම්පරවල හානිකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බව පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ. 2021 සැප්තැම්බර් 19 වනදා කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ කාබනික පොහොරවල හානිකර ක්ෂුද්‍ර ජීවීන් ඇතැයි පැතිර යන පුවත් අසත්‍ය බවයි. 2021 ඔක්තෝබර් 13 වනදා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර මෙට්‍රික් ටොන් 30000ක් මෙරටට ගෙන්වූ බවයි. එහෙත් විද්වතුන් සඳහන් කරන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික සංයෝගයක් නොවන බවයි. 2021 ඔක්තෝබර් 19 වනදා රජය මෙරටට ඉන්දියාවේ සිට නැනෝ යූරියා දියර පොහොර ලීටර් 131ක් ගෙන්වීමට කටයුතු සූදානම් කළේය. 2021 ඔක්තෝබර් 22 වන දින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනය කළේ ඉන්දියාවෙන් ගෙන්වූ නයිට්‍රජන් දියර පොහොර රසායනික පොහොරක් බවයි. 2021 ඔක්තෝබර් 22 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළේ මෙරටට දියර පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් සැක කටයුතු ජංගම ගිණුමක් ආරම්භ කර ඇති බවයි. 2021 ඔක්තෝබර් 23 වන දින අරුණ පුවත්පත වාර්තා කළේ දියර පොහොර ගෙන්වීම සම්බන්ධ ජංගම ගිණුම විවෘත කිරීමට සහ ගිණුමේ මුදල් නිදහස් කර ගැනීමට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මහජන බැංකුවට බලපෑම් කර ඇති බවයි. 2021 ඔක්තෝබර් මස 23 වන දින රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය නාලිකා ප්‍රියන්වදා මහත්මිය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ආචාර්ය ප්‍රදීප් කජනායක මහතා සමාජ ජාල මාධ්‍යවල සටහන් තබා අනතුරු හැඟ වූවේ එදින රාත්‍රියේ චීන කාබනික පොහොර රැගෙන නෞකා ශ්‍රී ලංකාව වෙත ළඟාවන බවත් අනාගතයේදී ශ්‍රී ලංකාවට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇති බවත්ය. ශ්‍රී ලංකාව නම් දීප්තිමත් දිවයින කුසගින්නෙන් පෙළෙන දූපතක් බවට පත්වෙතැයි ජනතාව භීතියට පත්ව ඇත. රජයේ අදූරදර්ශී ප්‍රතිපත්ති සහ සැලසුම් සහගත නොවන ක්‍රියාමාර්ග හේතුවෙන් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවටද කුසගින්නෙන්ද පීඩාව දින්නට සිදුව ඇත. රජය ජනතාවට අවංක විය යුතුය. ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය බව රජය නින්දෙන් අවදිව අවබෝධ කරගත යුතුය.